ලයිෆ් පොයි ශැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. සහල් වර්ග කිහිපයක් සඳහා උපරිම සිලර් මිලක් නියම කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කිරි සම්බා කිලෝග්‍රෑම් එකක උපරිම සිලර් මිල රුපියල් 125ක් වන අතර තම්බන ලද සුදු හා රතු සම්බා කිලෝග්‍රෑම් එකක උපරිම සිලර් මිල රුපියල් 90ක් වනු ඇති. සුදු හා රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් එකක උපරිම සිලර් මිල මෙන්ම තම්බන ලද සුදු හා රතු නාඩු කිලෝග්‍රෑම් එකක උපරිම සිලර් මිලද රුපියල් 90ක් වන බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම සුදු හා රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 85ක උපරිම සිලර මිලක්ද නියම කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් වර්ග සඳහා නියම කර ඇති මෙම උපරිම සිලර මිලට වඩා වැඩි මිලට ඒවා වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන්. ඒ අනුව අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම උපරිම මිලට සහල් අලෙවි කරන ආකාරය අපට දක්නට ලැබුණා. අත්‍යවශ්‍ය සේවා සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පූර්ණ නිරෝධායනයට යටත් කොට ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල සියලුම ඖෂධ සැල් පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා විවෘතව තිබෙනු ඇති. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මීට පෙර පැවති ක්‍රමයට අන්තර්ජාලය හරහා හෝ දුරකථන නැමැතුම් මගින් නිවසටම ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය පියවර සලස්වා තිබෙනවා. කොළඹ මැනින් වෙළඳපොළ කටයුතු අදත් සුපුරුදු පරිදි ක්‍රියාත්මක අතර හෙට සිට අප්‍රේල් 17 වෙනි දින දක්වා මැනින් වෙළඳපොළ වසා තැබෙන බවයි වාර්තා වන්නේ. මෙවැනි පසුබිමක් තුළ විලච්ඡිය ප්‍රදේශයේ ගොවියන් සිය වට්ටක් ආස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව අසරණව සිටින බවට වූ පුවතක් අපට වාර්තා වුණා. මහවිලච්ඡ ප්‍රදේශයේ වට්ටක කිලෝ ලක්ෂ 2කට කිට්ටුව තියෙනවා දැන්ට ගෙවල් වල. මේ වට්ටක අපිට විකුණ ගන්න බෑ. රජයෙන් කියනවා වට්ටක වගාකරන්න, එළවලු වගාකරන්න කියලා. මේකට කිරිබත් කෑල්ලක් අරන් දෙන්න තරම් වත්කමක් නෑ ගොවි මහතුරුන්ට. බෙලියෝය කරමඩ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් ආහාර පාර්සල් දහසක් ජනතාව වෙත බෙදා දීමට ඊයේ කටයුතු කළා. මේ අතර තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000ක දීමනාව නිවෙස් වෙතම ගොස් ලබා දීම ඊයේ දිනේ සිදු කරනු අතර ඊට සමගාමීව සිදු කරන සමෘද්ධි මුදල් ලබා දීමේ වැඩසටහනද සිදු කෙරුණේ මේ ආකාරයෙන්. රජය ගත්ත තීන්දුවක් විදියට මේ සමෘද්ධිලාභී සියලුම දෙනාටත් පොරොත්තු ලේඛනයේ සිටින සියලුම දෙනාටත් අපිට රුපියල් 5000ක දීමනාව ලබා දීමට තීරණය කර බවට අපේ ගරු අමාත්‍යතුමිය අප වෙත දැනුම් දුන්නා. ඒතර ඒ අනුව අපි මේ දක්වා ලබා දීලා තිබෙන සියලුම ණය මුදල් අද පටන් ගෙවීම් කිරීමේ අවශ්‍යතාවයක් වන්නේ නැහැ. රුපියල් 5000 ආධාර මුදලක් බවට පරිවර්තනය වෙනවා. ලීව ආයුෂ් කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට